දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ කාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකියද ඔබ දන්නවා අද ලියන්නේ 508 වැනි ටෙලිවැකිය. හොඳම දේ දරුවන්ට. හොඳම දේ දරුවන්ට කියලානේ අපි අහලා තියෙන්නේ නේද? අපේ දේශපාලුවන් කට ඇරියොත් කියන්නේ හොඳම දේ දරුවන්ට දෙනවා කියලානේ නේද? මොන තරම් හොඳම දේවල් අපේ දරුවන්ට දීලා තියනවද දෙනවද කියලා ඔය හරි අපූර්වට මේ ඊයේ පෙරේද එළියට ආවා. ඒ අර මේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හොඳේ රජයේ පාසල්වලට යන ප්‍රාථමික අංශවල දරුවන් ලක්ෂ 6ක් විතර මතක තියාගන්න. ලක්ෂ 6ක් විතර උදේ ආහාරය ගන්නේ නැතුව කුසගින්නේ තමයි පාසල් ඇවිත් තියෙන්නේ. ගන්නේ නැතුව නෙමෙයි කන්න මුකුත් නැති නිසා. හරිය කන්න මුකුත් නැති නිසා. නැත්තම් අම්මලා තාත්තලා කවදාවත් දරුවෙකුව කුසගින්නේ තියන්නේ අපි එක ඉස්කෝලේට ගියාම ඒ ළමයා කෑම එක බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියන්න. ඒක තමයි. හරි දුක හිතන කොළඹ ඉස්කෝලේක. පාසල් දරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 40ක් විතර වෙනවා. ඒ ප්‍රමාණයෙන් ලක්ෂ 6ක් විතර කෑම නැතුව කුසගින්නේ පාසල් එනවා කියන්නේ දරුවන්ට හොඳම දේ හොඳටම දීලා නේද? ඈ හොඳම දේ හොඳටම දීලා. සමහර වෙලාවට පාන් පෙත්තක් කාලා දවසම ගෙවන ඉහළ පන්තිවල දරුවනුත් ඉන්නවා. ඒ වයසේ දරුවන් සාමාන්‍යයෙන් ලැජ්ජාවට කියන්නේ නෑනේ කෑම කෑවේ නෑ කියලා නේද? මට කන්න නෑ කියලා නේද? දැන් ඔය දරුවන්ට දිවා ආහාරය දෙන වැඩේ තියෙනවනේ. ආන්න ඒකෙදි එක දරුවෙකුට වැයවෙන්නේ රුපියල් 110ක් විතරයි. හොඳේ රුපියල් 110ක් තමයි වෙන් කරලා තියෙන්නේ. දැන් මේ ආහාර වේල සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 16.6ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 1660ක් වැය වෙනවා. හොඳේ. දැන් ඒ වැඩේටත් ඔය තව රුපියල් බිලියන 4ක් විතර අඩුයිලු. ඒ නිසා විදේශගත වූවන් කැමතිනම් මේ දරුවන්ට ආහාර වේලක් දීමේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් කියලත් ඔය ක්‍රම සහ විධි කාරක සභාවේදී එළිදරව් වුණා. දැන් දරුවන් ලක්ෂ 16කට විතර මේ විදිහට ආහාර වේලක් දෙනවා රුපියල් 110කට විතර. හොඳේ. මේ රුපියල් 110ට දෙන කෑම වේලේ මොනවද තියෙන්නේ කියන එක වෙනම ප්‍රශ්නයක්. හරිද? මුලින්ම ඔය කෑම එකට ගෙව්වේ රුපියල් 80ක් විතර. හොඳේ. දැන් මේ දරුවන්ගේ කෑම වේලට අපි හිතමුකෝ බිත්තරයක් දැම්ම කියලා, බිත්තරයක් තිබ්බා කියලා. රුපියල් 48ක්, රුපියල් 50ක් විතර වෙනවා බිත්තරයක්. හරිය? ඉතිරි රුපියල් 60න් තමයි ඉතින් දෙන එළවලුකුයි තව මොනවා හෝ දෙයක් දෙන්න වෙන්නේ නේද? රටේ අනාගතය කවුද? දරුවන්. ඔය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කළ පරීක්ෂණයකින් සනාථ වුණා රටේ ජනගහනෙන් ලක්ෂ 60ක් විතර මතක තියාගන්න. ඒ ගානත් ලක්ෂ 60ක් විතර. ඒ කියන්නේ ඉන්නේ රටේ ඉන්නේ 2 කෝටි 20 ලක්ෂයක් විතර. හරිද? ඒකෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් එක වේලයි හෝ දෙකයි කන්නේ කියලා. හරිය? එක වේලයි හෝ දෙකයි කන්නේ කියලා. රටේ වයස අවුරුදු 5ට අඩු දරුවන් ලක්ෂ 2ක් විතර මන්ද පෝෂණයෙන් පෙළෙනවා. සමස්ත පාසල් දරුවන්ගෙන් ලක්ෂ 16ක් විතර විවිධ පෝෂණ උනතාවලින් පෙළෙනවා. හොඳේ. දැන් රටේ දරුවන්ගේ ඇත්ත තත්ත්වය තමයි ඔය. දරුවන්ට හොඳම දේනේ දීලා තියෙන්නේ නේද? දැන් බලමු දරුවන්ට හොඳම දේ දෙන්න හදන අපේ මේ පාලක නඩේ දිහා නේද? උන්දලා රංචු ගහිලා රට සවාරි. හොඳේ. ජල සමුළුයි නල සමුළුයි හොය හොය ඇවිදිනවා. හරිය? රට සවාරි 8ට දැන් 19ක් වුණා. නටපු නැටමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, ලැබුණු ඩොලරයකුත් නැහැ. හොඳේ. රට සවාරි සැප සවාරි විතරයි. හොඳේ. බොක්කේ BMW V8. හොඳේ. බොක්කේ BMW V8. හක්කේ හක්කේ දරු දුක. හරිද? බොක්කෙම්ම ඉල්ලන්නේ මොනවද? BMW සහ V8. දැන් දරුවන්ට කන්න නැති රටේ මේ නඩය මේ දවස්වල BMW V8 ඉල්ලනවා. හොඳේ. මන්ත්‍රීලට මැති ඇමත්තන්ට හැමෝම නෙමෙයි 116ක් විතර ඉල්ලලා කියලායි ආරංචිය. හොඳේ. තීරුබදු රහිත අදි සුකෝපභෝගී වාහන මේවා. හොඳේ. මේ එක වාහනයක් අඩුම ගානේ, හොඳේ අඩුම ගානේ රුපියල් කෝටි 7-8ක් විතර වෙනවා. මේවට පෙට්‍රල් ඩීසල් පිනට. හරිද? මේ ඩීසල් පෙට්‍රල් බවුසර් පිටින් තමයි අරන් යන්න ඕනේ මේ වාහන පිටිපස්සෙන්. හරිද? කන්න නැති දරුවන් ඉන්න රටක තීරුබදු රහිත වාහන. හරිද? තීරුබදු රහිත වාහන. ඔබම ටිකක් කල්පනා කරන්න, ඔබම ටිකක් කල්පනා කරන්න. පාර්ලිමේන්තුවේ උදේ කෑම වේල රුපියල් 150ක් 200ක් විතර
විතර වෙන්නේ. හොඳේ දවල් දවල් කෑම වේල රුපියල් 200ක් 250ක් විතර වෙන්නේ. හොඳේ සියලු දීමනා කාර්ය මණ්ඩල එක්ක මොන නාස්තියක්ද කියලා හරි ඒ අතර වාරේ මුළු පවුලටම රක්ෂණාවරණයකුත් ඉල්ලනවා. හොඳේ මුළු පවුලටම රක්ෂණාවරණයකුත් ඉල්ලනවා. හරිද? උදේ ඉඳලා දහ දුක් ඉඳලා මාසෙට රුපියල් 25000 30000 සොච්චම් පඩියක් ගන්න උපාධිධාරියා පාරේ කඩේකින් දහවල් ආහාරය ගන්න රුපියල් 350ක් විතර ගෙවලා. හරිය? අනික මේ නඩේ පාර්ලිමේන්තුව ඇතුලේ මොකද කරන්නේ? රට බංකොලොත් වෙලා බිඳුවට වැටිලා හිඟමනටපත් වෙනකන් මේ රට ගොඩ ගන්න පුළුවන් එක ආර්ථික මොඩලයක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගන්න ඔය උන්දලට පුළුවන් වුණාද? බැහැනේ නේද? බැරි වුණානේ නේද? ලෝකේ වටෙම සිංගමන් යදින එකයි ජාතික දේපල විකුණන් කන එකයි. හරිද? ඔකනේ මේගොල්ලෝ ගාව තියෙන ආර්ථික න්‍යාය නේද? එහෙව් නඩේකට BMW V8 වලට වේදම් කරන සල්ලි වලින් හොඳ කිරිහරක් ටිකක් ගෙනල්ලා ගොවීන්ට දෙන්න කියලා යෝජනා කරනවා. ඔය ඉතින් කිරිගන්ට බැරි වෙච්ච දවසක නේද හිතට එකඟ නැති වුණත් මසට හරි විකුණ ගන්න පුළුවන් කියලා මතක් කරමිනුයි කිරිහරක් ගේන්න කියලා යෝජනා කරන්නේ. හොඳේ